සුබදසනක්. ප්‍රිය දරුවනි, අපි අද මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ අධ්‍යාපන සේවයෙන් ක්‍රියාත්මක කරන ජාතික පාසල ඒ අධ්‍යාපන සත්කාරයෙහි එක් පියවරක්. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වන්නේ නවකතාව හඳුනා ගැනීම සහ ඒ නවකතාවේ විකාශය පිළිබඳව අප මොනවද දැනුවත් විය යුත්තේ කියන කාරණයත් එක්කලා. නවකතාවක් කියන්නේ මොකද්ද? ඒ නවකතාව තුළ අපි කොහොමද මේ වඩාත්ම නිර්මාණාත්මක නවකතාවක්, එහෙම නැත්නම් සාර්ථක නවකතාවක් කියලා කියන්නේ කුමක්ද, අපි ඒ හඳුනාගන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණය අපේ දූපුතුන්ට ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු දීමේදී අපට ලැබෙන්නේ නවකතාව රස විමසුමක්. ඒ නවකතාව මලගියත්තෝ වුවත් අපි ඒ නවකතාව රස විමසුමේදී කොහොමද මේ මලගියත්තෝ නවකතාව වඩාත් නිර්මාණශීලී සාර්ථක නවකතාවක් වෙන්නේ කොහොමද කියන කාරණය අපිට ඉතාමත් වැදගත් වෙනවා හඳුනා ගැනීමට පෙරවදනක් සපයා ගැනීම. එයින් අපි කියන්නේ නවකතාව යන්න අපි සරලව කිසියම් විදියක රීතිමය පදනමක් තුල හඳුනා ගන්න වෙනවා. දරුවනේ, මේ කිසිම කලා නිර්මාණයකට අපිට නීති පනවන්න හෝ ඒ කලා නිර්මාණයේ තියෙන කිසියම් ආකාරයක ගති ලක්ෂණ මෙන්න මේ විදියයි කියලා අපිට නිර්ණය කිරීමට හෝ ඇත්තටම හැකියාවක් නැහැ. සාහිත්‍ය කලාවේදී තියෙන සුවිශේෂ ස්වභාවය තමයි ආත්මීය වින්දනය, නැත්නම් තමා ලබා ගන්න වින්දනය අන් අයට ප්‍රකාශ කිරීමේදී ඒක ස්වායත්ත වෙනවා. ඒ කියන්නේ තමාගේ නිර්මාණයක්, තමාගේ වින්දනයක් බවට පත් වෙනවා. හැබැයි ඒ වින්දනය තමාගේ වුවත් ඒ වින්දනය සීමා මායිම් තියෙනවා. නවකතාව, එහෙම නැත්නම් කවිය, නාට්‍ය, මේ සෑම නිර්මාණයකදීම අපිට කිසියම් රටාවක් තියෙනවා. ඒ නිර්මාණය තුළට සුවිශේෂී වූ අංග ලක්ෂණ හඳුනා ගැනීමට අපි මේ අද සූදානම් වන්නේ. අන්නේ නවකතාව කියන්නේ කුමක්ද? එහි නවකතාව නිර්මාණාත්මක කෘතියක්සේ හදාරන්න නම් අපි මොනවද දැනගත යුත්තේ කියන එක. මේ නවකතාව කියන එක පිළිබඳව දීර්ඝ විවරණ නිර්වචන අපට තියෙනවා. මං මේ දරුවොත් එක්කලා ඒ පිළිබඳව නොවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උසස් නවකතාවක් නම් ඒ උසස් නවකතාව අපි හඳුනා ගන්නට පාදක කරගන්නා රීතීන්, නිර්ණායකයන් කුමක්ද කියන එක පිළිබඳව ඒක උසස් සාහිත්‍යවේදීන් විසින් අපට නිර්දේශ කළා තියෙනවා. එහි මෙන්න මේ අංගෝපාංග තිබේ නම් මෙය සාර්ථක නිර්මාණයක්. එය සකස් වී යුත්තේ කෙසේද කියන එකත් අපිට කිසියම් ප්‍රමාණයකින් සාහිත්‍යවේදී හෝ නිර්දේශ කළා තියෙනවා. අපි මේ දරුවොත් එක්කලා සාකච්ඡා කරන්නේ අප කිසියම් විදියක නිර්මාණයක් රස විමසුමකට යන්නේ මෙන්න මේ නිර්දේශයන්, නැත්නම් මේ නිර්ණායකයන් පාදක කරගෙන. අපට හිතූ මතේ කිසියම් නිර්මාණයක් විචාරය කරන්න අයිතියක් නැහැ, විඳින්න අයිතියක් තියෙනවා. ආත්මීය වශයෙන් අපිට විඳින්න අයිතියක් තියෙනවා. ඒත් අපි ඒ විඳින දේ අන් අයට ප්‍රකාශ කිරීමේදී අපි ඒකට කියනවා පුජ්‍යලානුභූතිය. නිර්මාණකරුවෙක් නම් සෞදානුභූතියක් බවට පත් කරනකොට ඔහුට නිදහස තියෙනවා. හැබැයි අපි මේ අප හඳුනාගත්ත කෘතිය අන් අයට විචාරාත්මකව ප්‍රකාශ කිරීමේදී අපිට සුවිශේෂ වෙච්ච කාරණාත් එක්කම යන්න බෑ.
අරමා මුලින් කී පරිදි මේ නවකතාවට සුවිශේෂ වෙච්ච අංග ටිකක් තියෙනවා අපි ඒ ටික හඳුනා ගන්න වෙනවා. එය දීර්ඝව නැතත් අපි යම්කිසි මට්ටමකින් හඳුනා නොගත්තොත් අපිට එය එතරම් පහසු වෙන්නේ අපේ නිර්මාණකරණයේ ඒ නිර්මාණකරුවාගේ නිර්මාණය විචාරාත්මකව ප්‍රකාශ කිරීමට. ඔබට පේනවා ඉතාමත්ම දල සටහනක් බිහි කොහොමද මොනවද මේ හොඳ නවකතාවක් පිළිබඳව අප පාදක කරගත යුතු යම් යම් අංග. මේ එකිනෙක ඉතාමත්ම සංක්ෂිප්ත වුවත් මම මේ දරුවන්ට පැහැදිලි කරන්නම්. නවකතාවක වස්තු විෂය. මේ කාරණයේදී මේ දරුවෝ බොහෝ වෙලාවට හඳුනා නොගන්න පැත්තක් තියෙනවා. නවකතාවක වස්තු විෂය කියලා කියන්නේ නවකතාවේ කතා පුවත කියන එකම නෙමෙයි. නවකතාකරුවා කතාන්දරයක්ම කිව යුතුයි කියන සම්ප්‍රදායක් නෑ. කතාන්දරයක් තිබිය හැකි. ඒත් නවකතාව කියන්නේ කතාන්දරයක් නෙමෙයි. කතාන්දර කලාවේදී, පෙබන්ද කලාවේදී අපි දකිනවා යම් යම් මුල මැද අග සහිත සමුච්චිත කතා පුවතක්. ඒත් නවකතාව කියලා කියන්නේ හොඳ නවකතාවක් මම මේ කතා කරන්නේ සුවිශේෂ වූ කලාත්මක වූ නිර්මාණාත්මක නවකතාවක එබඳු සමුච්චිත කතා පුවතක් අවශ්‍ය වන්නේ නැහැ. නිදසුනක්සේ ඔබ කියවා ඇත්නම් මේක හඳුනා ගන්න පුළුවන්. යුගාන්තය කියන විශිෂ්ට අපේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නවකතාවෙහි සැබවින්ම කතා පුවතක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මාලන්, සයිමන් කබලාන, අරවින්ද විහාරේන මේ වගේ චරිත කීපයක් එකතු කරගෙන සමාජමය සංගඨනයක් නැත්නම් සමාජමය පෙරලියක් සාකච්ඡා කිරීමට කිසියම් වස්තු බීජයක් අරන් තියෙනවා. තාපත්තයෙන් ගියොත් අපේ පළවෙනි ඉතාමත් විශිෂ්ටතම කලාත්මක නවකතා වශයෙන් පිළිගන්න ගම්පෙරළිය ගත්තත් ගම්පෙරළිද අපි දකින්නේ දිගූ කතාන්දරයකට වඩා කිසියම් විදියක සමාජ පෙරළියක් නිරූපණය කිරීමට චරිත හා සිද්ධිය එකතු කර ගැනීමක්. එනිසා වස්තු විෂය කියලා කියන්නේ සැබෑලිසිම්ම කතා පුවතක් කියන එක නෙමෙයි. නවකතාකරුවා තමාගේ නිර්මාණය ඉදිරිපත් කිරීමට නැත්නම් තමාගේ කෘතිය සකස් කර ගැනීමට යොදා ගන්න අනුභූතිය අත්දැකීම. නමුත් දරුවනේ මෙහිදී අපි අමතක නොකළ යුත්තක් තියෙනවා. හොඳ නිර්මාණකරුවා ප්‍රතිභාවත් නිර්මාණකරුවා තමන්ගේ නවකතාව උසස් නවකතාවක් කළ යුත්තේ නම් මේ වස්තු විෂය ඉතාමත්ම වටිනා කතා පුවතක් හෝ සිද්ධි සංගඨනයක් හෝ ඉදිරිපත් කළ හැකි වස්තු විෂයක් විය යුතුයි. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ගම්පෙරළිය නවකතාවේ ප්‍රධාන වස්තු බීජය වශයෙන් ගන්න අපි මූලික වශයෙන් නන්දා සහ පියල් කියන දෙදෙනාගේ සමීප සම්බන්ධය නැත්නම් ඔවුන්ගේ ඇසුර. එම ඇසුර නිසා ගම්පෙරළියෙන් සමාජ විකාශනයක ප්‍රාථමික අවස්ථාව නිරූපණය කරනවා. හැබැයි යම් හේකින් පියල් ආදර සම්බන්ධයේ ගොඩනගාගත්තේ කත්තිරනාගේ දුව වූ ලයිසා සමග නම් මේ වස්තු විෂය නැත්තං ඒ සිදුවීම මේ නවකතාව මේ තරම් විශිෂ්ට බවට පත්නවන්නට හේතු වෙනවා. මොකද ලයිසා සහ පියල් කියන්නේ එකම පෙළපතේ අය. හැබැයි මේක වෙනස් වෙනවා. කොහොමද? පියල් කියන්නේ පහළ පෙළපතක්, නන්දා කියන්නේ ඉහළ පෙළපතක්. ඒ ගැටුම තමයි නවකතාව ගොඩනගන්නේ. ඒ ගැටුම නිසා තමයි මේ සමාජ විකාශය පිළිබඳව
අපිට අර මා මුලින් කිව්ව ප්‍රාථමික අවධිය නැත්නම් වැඩවසම් සමාජයේ බිඳ වැටෙන නව සමාජයක් නිර්මාණය වීම පිළිබඳව කතා පුවත ප්‍රතිනිර්මාණය වෙන එකත් එක්කලා. ඒ නිසා හොඳ වස්තු විශයක් හොඳ වස්තු බීජයක් ඇතොත් හොඳ නිර්මාණයක් බිහි වෙනවා. නවකතාවක පැවතිය යුතු ඉතාමත් වැදගත් සාධකයක් හේතුඵල සම්බන්ධතාව සහ විශ්වසනීයත්වය. මේ හේතුඵල සම්බන්ධතාව හා විශ්වසනීයත්වය කියන එක අපි හඳුනා ගන්න ඕන එක්තරා විදියක සාම්ප්‍රදායික ක්‍රමයෙන් මදක් බැහැර වෙලා. අද වෙනකොට අධිතාත්විකවාදී නිර්මාණ නැත්නම් නවකතා කියලා සම්ප්‍රදායකුත් ඇවිල්ලා තියෙනවා. නවකතා කරුවා තමන් ඉදිරිපත් කරන නවකතාව නැත්නම් කතා පුවත මේ සමාජයේ මේ ලෝකයේ සිදුවක් කියන එකම මෙහිදී අදහස් වෙන්නේ නැහැ. දැන් මේ දරුවෝ මේ ටෙලි නාට්‍ය සමහර විට වෙනත් විදේශීය නාට්‍ය එහෙම බලනවා ඇති, චිත්‍රපටිත් බලනවා ඇති. ඒක දැන් මීනියව අපවට පත්වලා තියෙන සමහර නාට්‍ය නරඹීමනේ. හැබැයි මදකට හිතනවාද එම ඒ නරඹන නාට්‍යවල ඒ නරඹන කෘතීන්හි ඔබට විශ්වාස කරන්න පුළුවන් සිද්ධියෙන් ඇතැමට නැහැ නේද? ගැටලුව තියෙන්නේ අන්න එතන. මම නාට්‍යකට ඔබට සමීපව දැක්වීම නිසා නවකතාව කිසියම් ප්‍රමාණයක මේ සමාජය තුළ සිදුවිය නොහැකි සිදුවීමක් වුවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අපට විශ්වාස කරන්නට හැකි වෙන්න ඕන. මේක මේ විදියට සිදුවිය හැකි. සමහර ඒවා අපි කියවන නවකතාවල අපට හිතාගන්න බෑ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතනයි මේ නවකතාව හේතුඵල සම්බන්ධතාවය හා විශ්වසනීයත්වය බිඳ වැටෙන්නේ. මම අපිට සටහන් කළා ඇදහිය හැකි අරුතින්. ඒක ඔබ අවධාරණය කර ගන්න. ඇදහිය හැකි අරුතින් සිද්ධිය අගහරු ලෝකේ කතාවක්ද නැත්නම් සංතරණය කිරීමේ කතාවක්ද එහෙමත් නැත්නම් මේ මහ පොළවේ කතාවක්ද කියන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කතා පුවත තුල ඒ සිදුවීම් මාලාව ඇත්තටම එහෙම විය හැකිද? එහෙම විය හැකි නම් නවකතාව හේතුඵල සම්බන්ධතාවය විශ්වසනීයත්වය රැකිලා. මොකද එය අපිට පිළිගන්න පුළුවන්. මම සරල මතක් කිරීමක් කරන්නම්. විශිෂ්ට නාට්‍යකරුවෙකු පහුගිය කාලෙක තරා නාට්‍යයක එක්තරා චරිතයක් නිර්මාණය කරනවා. එක්තරා තරුණියක් ඇය තමන්ගේ පෙම්වතා සමග මග ඇවිදගෙන යනකොට තරුණයෝ පිරිසක් ඇවිල්ලා ඔහුට පහර දෙන සූදානම් වෙනවා මේ තරුණියව පැහැර ගැනීම සඳහා. මේ තරුණිය ඉතා ප්‍රවේගකාරීව අර සියලුම තරුණයන්ට පහර දෙනවා. කුමාරි මේ තරුණියෝ ඇදවැටෙන විදි දැක්කට පස්සේ හරි පුදුමයි. මේ සුකුමල බොහොම සියුමැලි ළඳක්. හැබැයි සියල්ලන්ටම පහර දෙනවා. දැන් මේ වගේ කතාන්දර අපිට සමහර චිත්‍රපටිවල අත්පුඩි නාදයකට වෘත්තු දෙනවා. හරි ශෝක් නේ මේක? නෑ, එහෙම බාල කතාවක් නෙමෙයි උනේ. අපිට නාට්‍ය තුළ ඉදිරිපත් කරන හරි අපූර්ව සිද්ධියක්. මොකද්ද? ඒ තරුණියගේ තාත්තා එරියන් අභ්‍යවකාශ සිටින මේ අද්භූත පුද්ගලෙක්. එයාගේ මව මනුෂ්‍ය දුවක්. එයාට ඒ ශක්තිය ආවේ අන්න එතනින්. දැන් හරිනේ අපිට මේ සිද්ධිය හේතුඵල සම්බන්ධතාවය තියෙනවා, විශ්වසනීයත්වය තියෙනවා. එහෙම නැත්තම් ඒක බාල බොනන් චිත්‍රපටයක සටන් ජවනිකාවක්. එහෙම වෙනවනේ. අන්න එකයි
ඔබට පැහැදිලි ඇති. හේතුඵල සම්බන්ධතාවය කියලා කියන්නේ විශේෂණීයත්වයේ මත ඇදහිය හැකි යන අරුතෙන් අපිට පැවතිය යුතු අංගයක්. ඊළඟට අපි යොමු වෙමු කතන ක්‍රමය හෙවත් දෘෂ්ටි කෝණය. මේක හරිම වැදගත් නවකතා කරුවෙකුට සහ පාඨක අපට. ඇයි නවකතා කරුවා මේ සියලු සිදුවීම් අප වෙත ගෙන එන යානය, එහෙම නැත්නම් අප වෙත ගෙන එන මාධ්‍ය තමයි කතන ක්‍රමය හෙවත් දෘෂ්ටි කෝණය. දැන් නාට්‍යකරුවා නාට්‍ය අප වෙත ගේන්නේ චතුර්විධ අභිනයන්ගේ. එහෙමනේ. ඒ වගේම චිත්‍ර ශිල්පියා තමාගේ නිර්මාණය අප වෙත ගේන්නේ ඔහුගේ සිතුවමින්. නවකතාකරුවා තමාගේ අත්දැකීම අප වෙත ගේන්නේ ඔහුගේ කතන මාධ්‍යයෙන්. එකක් කියන දෘෂ්ටි කෝණය කියලා. මොකද්ද? සමහර නවකතා ඔබ කියවා ඇති කියලා මම විශ්වාස කරනවා. කතාව කියන්නේ තමා. මේ මම කියන පුජ්‍යලේ කතාව කියන්නේ මගේ කතාව. මගේ කතාව. ඒ නවකතා කරුවා කතාව නෙමෙයි. ඒ නවකතාවේ කතානායකයාගේ කතාව. එයාම තමයි කියන්නේ. තව ඔබලා නිර්දේශිත මළගිය ඇත්තෝ නවකතාවේ දෙවන්දරා සංකීර්ණ චරිතයේ තමයි තමාගේ කතාව කියාගෙන යන්නේ. ඒක දෙවෙනි කොටස වෙච්ච මලවුන්ගේ අවුරුද්ද අවුරුද්ද නොනිකෝ සංකීර්ණේ කතාව. මම අපි මේකට නමක් දීලා තියනවා සාහිත්‍යවේදී වූ උත්තම පුරුෂ කතන ක්‍රමය. ලංකාවේ පළවෙනිම කලාත්මක නවකතාසේ සැලකෙන ගම්පිය රචනා වෙන්නේ උත්තම පුරුෂ කතර ක්‍රමයේ නොවේයි සරෝතෝ බතල නැත්නම් ප්‍රථම පුරුෂ කතර ක්‍රමයේ. එහි කතෘ සැඟවී සිට ඔහු කියන කතකයා විසින් කතාව ඉදිරිපත් කරගෙන යනවා. එතකොට අර උත්තම පුරුෂ කතර ක්‍රමයෙන් බැහැර වෙලා තවත් කතර ක්‍රම ගොඩාක් තියෙනවා. විඥාන ධාරා කතර ක්‍රමය, පුවත්පත්වේදී කතන ක්‍රම වගේ කතන ක්‍රම බොහෝ තියෙනවා. නමුත් අපිට වඩාත්ම බහුලව දක්නට ලැබෙන්නේ මේ උත්තම පුරුෂ කතන ක්‍රමය සහ ප්‍රථම පුරුෂ කතන ක්‍රමය. ඒ කියන්නේ නවකතාව පාඨකයා වෙත ගෙන එන මාධ්‍ය. අපේ නවකතා කලාව හඳුනා ගැනීමේදී නැත්නම් නවකතා විචාරය හඳුනා ගැනීමේදී බැහැර කළ නොහැකි සුවිශේෂිත සාධකය කුමක්ද? චරිත නිරූපණය. ඊඩිත් තෝටන් කියන බටහිර ලේඛිකාව ඇය කියනවා නවකතාවක ජීවය නවකතාවක විශිෂ්ටත්වය තීරණය කරන්නේ අන් කිසිවකින් නොව නවකතාකරුවාගේ චරිත නිරූපණ හැකියාව මත කියලා. අපට විභාගයට ප්‍රශ්නපත්‍ර සකස් වෙන්නෙත් අන් සියල්ලටම වඩා චරිත නිරූපණය ඇසුරින්. අන් කොටසුත් තියෙනවා වඩාත්ම. දැන් චරිත නිරූපණය කියන එක අපි හඳුනාගත්ත විදිය සහ එය ඉදිරිපත් කරන විදිය මද වෙනසක් වීමක් තියෙනවා. දරුවෝ මේක හඳුන ගන්න වෙනවා. චරිත නිරූපණයක් කියලා කියන්නේ චරිතය විස්තර කිරීම නෙමෙයි. දැන් ඇතම් නවකතාවල ඔබ කියවා ඇත්නම් අපට දෙනෝනේ බ්ලොක් එකක්. සෝරි. අපට දෙනවා කිසියම් ආකෘතියක්. රටාවක් දෙනවා. මොකද්ද රටාව? මෙයා සුදුයි, මෙයා කළුයි. ඒ කියන්නේ මේ චරිතය
ඉතාමත්ම හොඳයි. කිසි වරදක් කරන්නේ නෑ එයා. සමහර දරුවන්ට හිනාව නැගෙනවා. මොකද ඔබ සමහර නරඹන චිත්‍රපටවල මේ ලක්ෂණය අපූර්වවට ඔබට දකින්න පුළුවන්. දැන් කාලේ බොහොම ජනප්‍රිය වෙමින් පවතින ඇතම් කතා පුවත්වලත් මේ ලක්ෂණය තියෙනවා. කිසි වරදක් එයා කරන්නේ නෑ. එයා සුදුයි. සුදුයි කියලා කියන්නේ අපේ අර්ථය. තව එක්කෙනෙක් ඉන්නවා, එයා කළුයි. ඒ කියන්නේ එයා තන්නේ කරම වැරදි කරන්නේ. මෙහෙම මිනිස් චරිත ලෝකේ නෑ. සම්පූර්ණයෙන්ම සුදු චරිත, කිසිම වැරද්දක් නොවන චරිත, සම්පූර්ණයෙන්ම වැරදි චරිත වැරදිමයි කරන්නේ. එහෙම චරිතත් නෑ. මොනවද තියෙන්නේ? මේ දෙකම මිශ්‍ර වෙච්ච. ඇතම් වෙලාවක ඉතාමත්ම හොඳ යහපත් දේ කරන චරිතයක්, කිසියම් අවස්ථාවක ඔහු මුහුණ දෙන විශේෂ සිදුවීමක් නිසා ඔහු දුෂ්ටයෙක් විය හැකි, අපරාධකරුවෙක් විය හැකි. ඒක තමයි මිනිස් ස්වභාවය. මෙන්න මේ මිනිස් ස්වභාවය නවකතා කරව මතු කරන්නේ. මතු කළ යුත්තේ සරල උදාහරණයක් කියනවා. ගම්පෙරළියේ නවකතාවේ කයිසරවත්තේ මුහන්දිරම් විශිෂ්ට ප්‍රතාපවත් මහා පුරුෂයෙක්. ඔහු තාත්ත කෙනෙක් වශයෙන් හරිම විශිෂ්ටයි. සමියෙක් වශයෙන් ඉරත්තදා විශිෂ්ටයි. මාතර හාමිනේ ඔහුට සලකන දෙවියන්ට වගේ. හැබැයි අරුමේක මහත. ඔහු මියගියල මාස 3කට පසුව ඔහුගේ ලිපිලේඛන අතර දකින්න ලැබෙනවා කත්තිරණාට යවන ලද ලිපියකට ලැබිච්ච පිළිතුරක්. එයින් මතුවෙන්නේ ඔහු කිසියම් විදියක වැරදි කටයුත්තක නිරුණා කියන එක. තවර ප්‍රතාපවත් චරිතයට හානියක් වුණේ නැහැ. ඒ ඕනෑම චරිතයක මේ ස්වභාවය යම්ච ප්‍රමාණයකින් තියෙන්න පුළුවන් අඩුපාඩුකම්. ඒ දෙස සානුකම්පිතව බලමි. නවකතාකරුවා මිනිස් ස්වභාවයක් දෙස බලන විදියට චරිත දෙස බලන්න වෙනවා. චරිත නිරූපණයක් කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ස්වභාවය. මිනිසා චරිතවත් වන්නේ ඔහු උපන් සහජ ස්වභාවය නිසා නොවේ. ඔහු එදිනෙදා මුහුණ දෙන සමාජ සහ පාරිසරික ජීවන අත්දැකීම් වල ස්වභාවය අනුව ඔහුට මුහුණ දෙන සිදුවන යම් යම් සිදුවීම් වලට ඔහුට දක්වන්න සිදුවන ප්‍රතිචාරත් එක්කල තමයි අපි ඒ චරිතය හඳුනාගන්නේ. එහිදී ඔහු යහපත්ද අයහපත්ද යන්න කියන එක පිළිබඳව නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. මිනිස් ස්වභාවය තුළ එබන්දක් සිදුවිය හැකිද? එසේ සිදුවිය හැකිනම් ඒ නවකතාකරුවා මවන චරිතය, ඒ චරිත ස්වභාවය සැබවින්ම සැබෑ චරිතයක්. එහෙම චරිත නිරූපණය විස්තරාත්මකව කිරීම පැරණි ප්‍රබන්ධ කතා කලාවේ එහෙම ලක්ෂණ යම් පමණකට තිබුණා. අපිට යම්කිසි චරිතයක් විස්තර කරලා කියනවා. මෙයා මේ විදිහේ කෙනෙක්, මේ විදිහේ යහපත් කෙනෙක්, මෙයා කිසි වැරද්දක් කරන්නේ නැහැ, ඉතාමත්ම හොඳයි ආදි වශයෙන් කියනවා. ඒ චරිත විස්තර කිරීම. ඒක නවකතාවක තිබිය යුත්තක් නොවේ. ඒ කතාන්තරයක තිබිය යුත්තක්. නවකතාවක තිබිය යුත්තේ අපිට ඔහු හැසිරෙන විලාසය අනුව ඒ චරිතය
හැසිරෙන ස්වභාවය අනුව අපට තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕන මේ චරිතය මොන වගේ කෙනෙක්ද කියලා. ඔබට නිර්දේශිත මළගියත්තෝ නවකතාවේ දෙවන්දරාසන් චරිතය අපි හඳුනගන්නේ විස්තර කතන වලින් නෙමෙයි. ඔහු හැසිරෙන විලාසයේ අපි නොරිකෝසන් හඳුනගන්නේ ඇය හැසිරෙන ස්වභාවයෙන්. ඒ නිසා අපිට චරිත නිරූපණය නවකතාවේ ජීවය චරිත නිරූපණය හරියාකාරව නවකතාකරුවා නිරූපණය නොකළොත් සමස්ත නවකතාවම බිඳ වැටෙනවා. ඒක අසාර්ථක කෘතියක් බවට පත් වෙනවා. අප පාඨකයන් වශයෙන් රසිකයන් වශයෙන් විචාරකයන් වශයෙන් අපි ලොකු අවධානයක් යොමු කරනවා නවකතාවක චරිත නිරූපණය සිදුවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉන් අනතුරුව අපි යොමු වෙන්නේ සංකල්ප රූපී බසක්. ඉතාමත්ම වැදගත්ම සාධකය මේ. නවකතාවකටත් විශේෂ භාෂාවක් නැහැ. නවකතාවේ තියෙන්නේ විශේෂත්වයට පත් කරගත් භාෂාවක්. කුමක්ද මේ විශේෂත්වයට පත් කරගත් භාෂාව කියලා හඳුන්වන්නේ? නවකතාවක් වාර්තාවක් නෙමෙයි. නවකතාවක මා මුලින් කී පරිදි කතාන්දරයක් තිබිය හැකි. හැබැයි කතාන්දරය තිබුණා කියන එකෙන් ඒ නවකතාවක්ම වෙනවා කියලා අපි කියන්නේ නැහැ. ඒ කතාන්දර කලාව තුලින්ම නවකතාකරුවා නවකතාමය ගුණාංග රකින්න ඕන. එහිදී නවකතාකරුවා යොදා ගන්නා භාෂාව අදාළ සමාජ පන්තිය නියෝජනය කරන ගැළපෙන බසක් වෙන්න ඕන. දැන් ඒ භාෂාව ගොඩනගා ගන්නා වූ භාෂාව චරිතයන්ට අනුගත වෙන්න වෙනවා. කිමද්ද මේ චරිතයන්ට අනුගත වෙනවා කියලා කියන්නේ? දැන් තරුණ පිරිවි ළමය දෙන්නේ කෙරෙන කතාබහක් නවකතාව තුළ ඇත්නම් ඒ කතාබහ කොයිතරම් මිත්‍රශීලී සහ නූතන වදන්මාලාවත් එක්කලා ගැලපෙන්න එපා. මං ඒ වදන් කියන්නේ යන්නේ එහෙම ගැලපෙන්න ඕන. එහෙම නැතුව සාම්ප්‍රදායික කතාබහකින් කතා කරොත් එහෙම මිත්‍රය නුඹ බොහෝ වේලාවක් වෙයිද මෙහි පැමිණ? එහෙම ගැලපෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා පිටසක් කතා කරනවා නම් ඒක තවත් වෙනසක්. දැන් අවස්ථාවෙන් අවස්ථාවට භාෂාව වෙනස් වෙනවා. ඒ භාෂාව නවකතාවේ ගොඩනැගෙන්න ඕන. ඒ භාෂාවේ සංවාදශීලී භාෂාව, ඒ වගේම වර්ණාත්මක භාෂාවක්. මා හිතනවා ඔබ මළගියත් වුණා කතාව කිසියම් ප්‍රමාණයකට හෝ කියවා ඇතයි කියලා. ඒ මළගියත් වුණා කතාවේ ජපානය පිළිබඳව කෙරෙන විවරණය අපි ජපානයට එක් යනෝ නේද? ජපානයේ වීදි දිගේ අපි එක් කරගෙන යනෝ නේද? ඒ ජපානයේ වීදිවල අපි ඇවිදිනවනේ. අපට හිතා ගන්න බෑනේ අපි ජපානයේ නොවේ ඉන්නේ කියලා. නවකතාව කියවද්දි ඇයි මේ සරස් චන්ද්‍රයන්ගේ තිබිච්ච අතිවිශිෂ්ට භාෂාත්මක හැකියාව, ඔහුගේ ඇතම් යෙදුම් වල තියෙන සංවේදී ගුණය අපට දැනෙනවා. ඔයා යනවනම් සුවඳ තියලා යන්න. මේ කියන්නේ නොරිකෝඩ් දෙවන්දරාසන්ට.
මේ කොයි තරම් හැඟීම් දනවන බසද්ද. ඒ භාෂාව නවකතාකරුවා විසින්ම යොදාගත යුත්තක්. ඒක එකිනෙකාට අනන්‍යයි. එකිනෙකාට සමපාතයි. කේ ජයතිලකයන්ගේ භාෂාවත් මාටින් වික්‍රමසිංහයන්ගේ භාෂාවත් සරච්චන්ද්‍රයන්ගේ භාෂාවත් නූතන නවකතාකරුවෙක්ගේ භාෂාවත් අතර සමරූපිතාවක් නොවෙන්න පුළුවන්. හැබැයි කවරෙකුගේ භාෂාවක් වුවත් අමතක නොකළ යුත්තක් තියෙනවා. ඒ භාෂාව තුළින් අපිට ඒ චරිත, ඒ සිද්ධි, ඒ අවස්ථා නොඅඩුව මැවෙන්න ඕන. අපි නවකතාවත් එක්කල බැඳෙන්න ඕන. එතකොටනේ අපිට ඇඳෙන්නේ. එතකොටනේ හිනා යන්නේ. එතකොටනේ අපි කල්පනා කරන්නේ. එහෙම නැත්තම් අපිට දැනිලා නැහැ. අපිට මැවිලා නැහැ. ඒ සියල්ලම කරන්නේ භාෂාවෙන්. හැබැයි ඒ භාෂාව සංකල්ප රූප බව මවන භාෂාවක් බවට පත්වන්නේ කතුවරයාගේ තිබිච්ච භාෂා කෝෂේ, භාෂා ඥානේ, ව්‍යුත්පත්ති ගුණයේ තියෙන විශිෂ්ට හැකියාව මත. නවකතාව හඳුනා ගැනීමේ අවසාන අදියර බවට පත්වන්නේ බොහෝ දරුවෝ නොසලකා හරින, ඒත් සලකා බැලිය යුතුම එක්තරා ගුණාංගයකි. ඒ තමයි නවකතාවේ ජීවන දෘෂ්ටිය. දෘෂ්ටි කෝණය නොවේ, ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ බැලූ බැල්මට සරලසේ පෙනුනත් එහෙම සරල වෙන්නේ නැහැ. බටහිර විචාරකේ හරි අපූර්ව නිර්වචනයක් කරලා තිබ්බා මේ ජීවන දෘෂ්ටිය කියන එකට. නවකතාවේ කිසිම තැනක එය නැත. එහෙත් නවකතාවේ සෑම තැනකම එය ඇත. නවකතාවේ කිසිම තැනක එය නැත. ඒ කියන්නේ එක තැනක නෑ. නවකතාවේ සෑම තැනම එය ඇත. ඕනිසුනක් දෙනවා. මොකද නිදසුන? මුතුමාලයක නූල් පොටක් ගැනීම. මුතුමාලේ රැඳිලා තියෙන්නේ නූල් පොටෙන්. හැබැයි නූල් පොට කාටවත්ම පේන්නේ නැහැ. නවකතාවේ සාරාර්ථය, නවකතාවේ ඉතා විශිෂ්ටතම ගුණය වන්නේ මෙන්න මේ ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ නවකතාකරුවා සමාජය දෙස, ජීවිතය දෙස හෙළන ආකල්පය. ඔහු සමාජය සහ ජීවිතය දකින විදිය, ඔහුට දැනෙන විදිය, එය කතාවේ තේමාව නොවේ. ඒ කතාවේ මතුවන සමස්තාර්ථය, යුගාන්තය නවකතාව අවසානයේදී අපිට දැනෙන්නේ, ඒ යුගාන්තය අපිට කියා දෙන්නේ කුමක්ද කියන එක මතුපිටින් බැලුවට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්. ගම්පෙරළිය නවකතාව කියවද්දී, කියවා අවසන් වුණාට පස්සේ අපිට දැනෙන්නේ සරල වශයෙන් ගත්තයින් පස්සේ වැඩවසම් සමාජයේ බිඳ වැටිලා නව සමාජයක් ප්‍රතිනිර්මාණය වෙනවා කියන එක. ඒත් කතුවරයා කියන්න උත්සාහ කළේ, ඔහුගේ දෘෂ්ටිය වුණේ, දැක්ම වුණේ ඊට වඩා විශාල පරාසයක්. පරිසරයට අනුගත වෙයන්. එහෙම නැත්තම් ඔබ සියල්ල නැසී යනවා. මෙන්න මේක අපිට කාටවත් එක කියන්න බෑ. නවකතාකරුවාට නවකතාව ලිව්වට පස්සේ අයිතියකුත් නැහැ කියන්නේ මේ මගේ ජීවන දැක්ම කියලා. ඒක උකහා ගන්නේ අපි. ඒකයි
ඉහතක විචාරකය පල කළේ. එක නූල් පටක් වෙනිය කියලා. හැම තැනකම තියෙනවා. එක තැනක නෑ. හැබැයි මේක හඳුනාගත යුතු බයි. මොකද මුතුමාලය තියෙන්නේ නූල් පට නිසා. නැත්තම් මුතු ටික ඔක්කොම විසිරලා යනවා. එතකොට මුතුමාලයක් නෑ මුතු ටිකක් සහ නූලක් තියෙනවා. නවකතාවක මෙන්න මේ ගුණය ඉතාමත්ම වැදගත්. මා විශ්වාස කරනවා මේ දරුවන්ට නවකතාව කියන්නේ කුමක්ද ඒ නවකතාව අපි රසවිඳින්න ඕන කොයි ආකාරයටද ඒ රසවිඳීමේදී අප විසින් අනුගමනය කළ යුතු යම් යම් මූලිකාංග කවරේද කියන එක පිළිබඳව කිසියම් සරල විචාරාත්මක මූලධර්ම පිළිබඳ අවබෝධයක් ඔබ ලබා ගත්තාය කියලා. මේ සමගම අපට යාවෙන තව කෙටි මාතෘකාවක් ඒක දිගු මාතෘකාවක්සේ ඇතමුන් විස්තර කළත් මා විශ්වාස කරන උසස් පෙළ විභාගය සඳහා ඊළඟට අපි කතා කරන ඒහා සම්බන්ධ වෙච්ච මාතෘකාව දීර්ඝව සාකච්ඡා කරමින් ඔබගෙන් දිග විස්තරයක් කරගත යුතු නැහැ. හැබැයි මේ පිළිබඳව සරලාබෝධයක් නම් ගත යුතුමයි. සිංහල නවකතාවේ ඉතිහාසය පිළිබඳ වාද්‍යයනයේදී